හොඳයි සුබෝදසනක් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ සහ ජාතික කෘෂිකර්ම තොරතුරු සන්නිවේදන මධ්‍යස්ථානයේ එක්ව සංවිධානය කරන ආරක්ෂිත ගුහතුල භෝග වගාව පිළිබඳව එක් දින පුහුණු වැඩමුළුවට තමයි ඔබ සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ. මම ඔබ සියලු දෙනාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. අපි බොහොම වැදගත් කාර්යභාරයක් තමයි මේ අද ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කාලයක් උත්සාහ කරා මේ විදිහට ලංකාවේ විශාල පිරිසක් සම්බන්ධ කරගෙන අපි සතුව තියෙන දැනුම දීලා අපේ ගොවීන් සහ ගොවි මහත්ම මහත්මීන් මේ ආරක්ෂිත ගුහතුල වගාවට විශාල නැඹුරුවක් තියෙන කාලයක මේකේ දැනුම අවශ්‍ය දැනුම අපි ලබා දෙන්න ලොකු උත්සාහයක් ගත්ත කාලයක් එක්ක. එතකොට අපි ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ විදිහට දැනට අපිත් එක්ක එකතුලා ඉන්නවා 131ක් වගේ පිරිසක්. නමුත් අද අපිත් එක්ක ලියාපදිංචිලා ඉන්නවා 1000කට ආසන්න පිරිසක්. ඉතින් ඒ 1000ට ආසන්න පිරිසටම අපි එක් දින වැඩමුළුවක් තුළ අපිට දෙන්න පුළුවන් උපරිම දැනුමක් ලබා දීම තමයි අපේ අරමුණ වෙන්නේ. ඉතින් අපි දවස ආරම්භ කිරීමට මත්තෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් පුහුණුලාභී ඔබ සියලු දෙනාම පිළිගැනීම සඳහා සහ මෙම පුහුණු වැඩමුළුවේ අරමුණු පැහැදිලි කිරීම සඳහා HMJ ඉලංගකෝන් මැණිකේ මහත්මියට මම ආරාධනා කරනවා. එතුමිය තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් සංවර්ධන විදිහට මේකට කටයුතු කරන්නේ. ඒ කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දෙවෙනියා විදිහට කටයුතු කරන්නේ. පුහුණු අංශයේ අතරම නියම විදිහට කටයුතු කරන්නේ. ඉතින් එතුමියට මම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න මේ පුහුණු වැඩමුළුවේ අරමුණු සහ පුහුණු ලාභින් පිළිගැනීම සඳහා. අද ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂ වැඩසටහනක ආරම්භයක් තමයි මේ සමිතුම් කරන්නේ. ආරක්ෂිත ගෘහතුල භෝග වගාව සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රමයට පුහුණුවක් තමයි අද සැලසුම් කරලා තියෙන්නේ. ඇත්තටම ගන්නොරුවේ තියෙන ප්‍රධානතම පුහුණු ආයතනය තමයි සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය ගන්නොරුව. නමුත් නිරෝධායන කටයුතු හින්දා මේ ආයතනයේ පුහුණු කටයුතු යන හිටලා තියෙනවා. ඉතින් ඒ නිසා නමුත් අපිට විශාල ඉල්ලීම් ප්‍රමාණයක් එනවා විවිධ විෂයන් යටතේ කෘෂිකර්මය යටතේ පුහුණු වැඩසටහන් වලට. ඉතින් මේක ඒ සඳහා තමයි අපි අද දවසේ ඇත්තටම මේ කණ්ඩායම එකතු වෙලා මාර්ගගත ක්‍රමයට ආරම්භක පියවරක් විදිහට මේ වැඩසටහන ආරම්භ කරන්නේ. ඇත්තටම මේකට අපිට ගනුර සේවා සංස්කරණ අභ්‍යාස ආයතන වගේම විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම තොරතුරු සංවේදන මධ්‍යස්ථානයේ උද්‍යාන භෝග පරීක්ෂණ මධ්‍යස්ථානයේ කියන ආයතනයේ නිලධාරීන් සිය දෙනා එකතු වෙලා ඒකාබද්ධව තමයි මේ වැඩසටහන අපි ආරම්භ කරන්නේ. ඇත්තටම ආරක්ෂිත ගෘහතුල භෝගාගාව කියන එක ඉතාම පුළුල් විෂයක්. ඒ වගේම ඉතාම කාලීනව වැදගත් රටට වැදගත් මාතෘකාවක් විදිහට අපි දකිනවා. මොකද විශේෂයෙන්ම දේශීයව ආහාර නිෂ්පාදනය කරන්න දේශීයව නිෂ්පාදනය කරන්න පුළුවන් ආහාර දේශීයව නිෂ්පාදනය කරන්න ඒ වගේම අපනයනේ ඉහළ නංවන්නත් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළා තියෙනවා. විශේෂයෙන්ම විභාගව අතිරික ආහාර භෝගාව පිළිබඳව වැඩි අවධානයක් මෙතනදී යොමු කරලා තියෙනවා. එතකොට ඇත්තටම මේ විෂය යටතේ රටේ ජනතාවට ඔබ සියලු දෙනාට ඇත්තටම රටක් විදිහට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක ඒකාබද්ධ වෙලා විශාල දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. ඉතින් මෙතනදී ඇත්තටම ආරක්ෂිත ගෘහ විදියට සඳහන් කරාම අපි දකිනවා වැසියාවන තුල වගාව, පොලි ටනල් එහෙම නැත්නම් පොලිතින් ගෘහ තුල වගාව, ඒ වගේම අර්ධ ස්වයංක්‍රීය ආරක්ෂිත ගෘහ තියෙනවා. ඒ වගේම සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව පාලනය කරන්න පුළුවන් ආරක්ෂිත ගෘහ තුල වගාව කියන විවිධ පුළුල් විෂයක් ඇත්තටම. ඉතින් මේ විෂය යටතේ විශේෂයෙන්ම දැනට රටේ වගාවේ නිල්ලා ඉන්නවා විශේෂයෙන්ම තක්කාලි, බෙල් පෙප, පිපිඤ්ඤා වගේ භෝග වැඩි ඉල්ලුමක් තියෙන භෝග වගා වගේම මිරිස් වගාව, බීලුන් වගාව, ඒ වගේ මාළු මිරිස් ඒ වගේ භෝගවල බීජ නිෂ්පාදනය විශේෂයෙන්ම දෙමුම් බීජ නිෂ්පාදනය ඉතාමත් සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කරමින් රටේ නිෂ්පාදනය, ජාතික නිෂ්පාදනය වැඩි කරන්න දායක වන විශාල කණ්ඩායමක් ඉන්නවා. ඉතින් මම හිතන්නේ මේ විෂයන් වලට මේ අද පවත්වන මේ පුහුණුව තුලින් අපිට පුළුවන් වෙයි ඇත්තටම මේ සඳහා ඔබ සියලු දෙනාත් මේ වැඩ කටයුත්තට දායක කරන්න. ඉතින් ඇත්තටම මම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ
ආයතන කීපයක් ඒකාබද්ධ වෙලා මේ කරන වැඩසටහන් දී සියලුම දෙනාට විශේෂ ස්තුතියක් මම ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි මේ වැදගත් කාර්යයට අපිට ඇත්තටම ලොකු අපිත් එක්ක අත්වැල් බඳගත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය. මොකද අපිට කුඩා කණ්ඩායමක් නෙමෙයි අද ලියාපදිංචිලා කියලා තියෙනවා 1000කට වැඩි ප්‍රමාණයක් ඊට වැඩි විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ලැබුණා. ඒතකොට මේ කණ්ඩායම එක්ක සම්බන්ධයෙන් අපිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ සියලු දෙනාටමත් ඉවන්ත වෙනවා. ඒ වගේම මේ කාර්යය නිලන අද සියලු දෙනාටම මම සුභපතනවා. ඒ වගේම අද දවසේ මේ වැඩසටහනත් එක්ක සම්බන්ධලා ඉන්න ඔබ සියලු දෙනාටමත් මම ප්‍රාර්ථනා කරනවා ඊටම පළදායි වැඩසටහනකට සම්බන්ධ වෙලා ඉදිරියට අපිත් එක්ක නිලෙන්ඩ අවස්ථාව ලැබෙයි කියලා. ඇත්තටම අවසාන වශයෙන් මම කියන්නේ මේක ඇත්තටම දිගටම යන වැඩසටහනක් විදිහට අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ විෂය මාතෘකාව යටතේ සම්බන්ධ වෙන පිරිසත් එක්ක ඉදිරියේදී මේ විෂය යටතේ අපිත් එක්ක වගා කටයුතු කරන්න වැඩි පුහුණුව ලබා ගන්න අවශ්‍ය අයත් එක්ක සම්බන්ධ වෙලා WhatsApp කණ්ඩායමක් මගිනුත් දීර්ඝකාලීනව මේ ගැටලු සඳහා විසඳුම් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එමුනම් සුබ දවසක්. ස්තුතියි.